රණවිරු ගාය එක තමයි එක තමයි අලුත්ම එක. දැන් මොකද රණවිරුවන්ට දෙන ගාය? ඔයගලන්ට මාර පුදුම ගායක් තියෙනවා. ඔයගලෝ අතපය ඔක්කොම නැති කරගෙන ඇස් අන්ත කරගෙන ඉන්නවා. මේ ගාය කොච්චරද කිව්වොත් ඇත්තටම එයා එහෙම කියන්නේ ඒක දේශපාලන කාරණයක්. එහෙම නැතුව එයාට රණවිරුවොත් එක්ක තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. මේ ඔබට මගේ පිටිපස්සෙන් පේන්නේ රණවිරු ස්මාරකයක් තමයි. අපිට මේ මාතෘකාව සපයල දුන්නේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර. එයා කියනවා සජිත් මහත්තය ආවට පස්සේ රණවිරු ගායට බෙහෙත් දෙනවා කියලා. දැන් අපි කල්පනා කරලා බැලුවා ඇයි මේ මනුස්සයා මෙහෙම කියන්නේ කියලා. ඒ කියන්නේ ඇත්තටම රස්සාවට කළත්, රස්සාවක් නැති හින්දා කළත්, එහෙම නැත්නම් ඇඟේ අමාරුවට කළත්, කොළුකමට කළත්, මොනවා කළත් මේ මිනිස්සු යුද්ධෙට ගියා. යුද්ධෙට ගිහිල්ලා මේ රට යම්කිසි විදියක විශාල අනතුරකින් බේරගත්තා. ඉතින් එතන විශාල කැපකිරීම් කළා. අපි දකිනවා හසලක ගාමිණීගේ පිළිරුවට අපි යාපනය යනකොට දකිනවා ඔහුගේ පිළිරුවට මිනිස්සු මල් පූජා කරනවා. ඉතින් ඇත්තටම මේ අපිට කරන්න බැරි දෙයක් ඒක. ඒ කියන්නේ අපිට හසලක ගාමිණී කරපු දේ අපිට කරන්න බෑ. එහෙමයි කියලා අපි මේ රටට ආදරය නැති මිනිස්සු නෙමෙයි. නමුත් කොහොම වෙතත් මෙතන යම් සිල්දික කැපකිරීමක් තියෙනවා. එහෙමනම් ඇයි චන්ද්‍රගුප්ත තේනුවර මහාචාර්යතුමා එහෙම කිව්වේ? ඒක තමයි දේශපාලන ගැතිකමේ තියෙන භයානකකම. ඒ කියන්නේ ඔහුට ඕන උනේ රාජපක්ෂලාට බණින්න. රාජපක්ෂලාගේ දේශපාලන අවකාශය අවහිර කරන්න. ඒකට අපහාස කරන්න. ඒක තමයි ඔහුගේ අරමුණ. එතකොට ඔහු දන්නවා රාජපක්ෂලාට තියෙන විශාලම දේශපාලන හයිය තමයි මේ රටේ රණවිරුව. ඒ හයියට තමයි ඔහු මේ පහර දුන්නේ. දැන් ඔබට තේරෙනව නේද දේශපාලන ගැතිකම කියලා කියන්නේ? ඒ කියන්නේ මොනතරම් විදියට තමන්ගේ මනස විකල් කරන දෙයක්ද කියලා. ඒක කොච්චර බහානකද කිව්වොත් මේ වෙනකොට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයාට විශාලම හානිය බවට පත් වෙලා තියෙන කතාව ප්‍රකාශය සිද්ධ කළා තියෙන්නේ මහාචාර්ය තේනුවර. සමහර විට ඒ කතාවම සජිත් ප්‍රේමදාසගේ පරාජයට හේතු වෙන්නත් පුළුවන්. එනිසා ඉතාම පැහැදිලි දේශපාලන ගැතිකම, වුවමනාවට වඩා දේශපාලන ගැතිකම කියලා කියන්නේම විශාල විනාශයක්. කොහොමදත් ඕනවට වැඩිය මෙතන දඟලන්න බෑ. එහෙම වුණොත් අර ගෙදර යන්න හම්බෙන්නේ නැත්නම් දන්නවනේ රටේ තියෙන தත්ත්වය.